ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ඊ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලේ ඇති වූ ගින්නෙන් එම ගොඩනැගිල්ලට හානි සිදු වූ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වියන්ගුඩ කීනගල දුම්රිය ස්ථානයේ ආසන්නයේ පිහිටි මෙම දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලේ ගින්න ඇති වී ඇත්තේ අද අලුයම 1ට පමණයි. අදාළ ගොඩනැගිල්ලේ පහත මහලේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන අතර ඉහළ මහලේ නිවසක් පිහිටා තිබෙනවා. නිවසේ හටගත් ගින්න මැඩපැලැත්වීමට ප්‍රදේශවාසීන් උත්සාහ කළද එය සාර්ථක වී නැහැ. අනතුරුව ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ සහ වේයන්ගොඩ විදුලිබල මණ්ඩලයේ සහයෝගය මත ගින්න පාලනය කෙරුණා. ඒ වන විටත් ගින්නට හසු වූ නිවසට හානි සිදුව තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ. විදුලි කාණ්ඩුවක් ගින්නට හේතු වී ඇති බවට සැක පළ කරනවා. මේ අතර බණ්ඩාරගම කැස්බව මාර්ගයේ බටුවන්දර පුරන් කුඹුරු වෙල්ලායේ ඊයේ පස්වරුවේ ගින්නක් ඇති වුණා. ගින්නෙන් එහි පුරන් කුඹුරු අක්කර ගණනාවක් විනාශ වී තිබෙනවා. ඉංගිරිය බටුකම්පොල ටැකුණුතුල ප්‍රදේශයේ නයිකෙන්දු දොලේ පාවෙමින් තිබූ මලසිරුරක් හමු වී තිබෙනවා. ඉංගිරිය පොලිසිය සැකපල කරන්නේ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් පුද්ගලයෙකු ඝාතනය කර දොලට තමා ඇති බවයි. ඉංගිරිය බටුගම්පොල ටැකුණුතුල ප්‍රදේශයේ නයිකෙන්ද දොලේ පාවෙමින් තිබූ මලසිරුරක් පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් ඉංගිරිය පොලිසියට දැනුම් දී තිබෙනවා. මියගොස් සිටි පුද්ගලයාගේ ඥාතීන් පැමිණ සිරුර හඳුනාගත් බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ බටුගම්පොල ජනෝදා ගම්මානයේ පදිංචි පනස්සිවිරි දිතිදරුපියෙක්. රියදුරුකු ලෙස සේවය කළ මේ පුද්ගලයා මීට දින දෙකකට පෙර යතුරුපෙදියකින් නයිකෙන්ද දොලට ගොස් තිබුණා. එනතුරු වන අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර ඊයේ හමු වී තිබෙන්නේ. මේ අතර අද අලුයම 5:45ට පමණ කන්තලේ ජනතා මාවතේ පදිංචි සැමියකු තම බිරිඳගේ ගෙන කපා ඝාතනය කර තිබෙනවා. ගෙදර මවක් වන ඇය ඝාතනයට ලක් වෙද්දී පෞද්ගලික ඇඟලුම් කම්හලක සේවයට යන අතරතුරදී කන්දලේ පොලිසිය පවසන්නේ බිරිඳගේ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් හේතු කරගෙන සැමියා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි. මේ අතර විලච්චි පේමඩුව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇලක පවමින් තිබූ දරුවෙකුගේ මල් සිරුරක් සොයාගෙන තිබෙනවා. ඉස්කෝලේ යන ළමයි දෙන්නෙක් කියලා මෙතන යන ගමන් කෝ මාමා බබෙක් කනවා ඇලයි කියලා. ඊට පස්සේ මම දුවගෙන ඇවිල්ලා මෙතන පාලම තියෙනවා පාලමෙන් බලන පාලම යටින් යනවා. ඒ යනවත් එක මම ආව ගමන් පැනල බබාව ගත්තා. අරගෙන මම වාහනේ තිබ්බා. එහෙම වාහනේ දාගෙන හොස්පිටල් එකට අරන් ගියා තව මල්ලි කෙනෙක් එක්ක. පොලිසිය පවසන්නේ ඇලාසල නිවසක සිටි අවුරුදු 1කමාරක් පමණ වයසේදී කුඩා දරුවෙකු ඇලිට වැටී නියගොස් ඇති බවයි. එම අවස්ථාවේ දරුවාගේ මව හා පියා නිවසින් බැහැරව සිට ඇති අතර දරුවා මිත්තණිය සමග සිටියේදී මේ අනතුර සිදු වෙති බවයි වාර්තා වන්නේ. ගුරුවරුන්ගේට විසඳුම් ඉල්ලා වැලිව ඇතා වැටුණේ විදුහලේ මව්පියන් පිරිසක් ඊයේ විරෝධතාවක නිරත වුණා. ඔවුන් වැලිය හන්දිය ප්‍රදේශයෙන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදීම නිසා එම මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ලූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මුලිතිය දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයේ ඇතා වැටුණු වැව විදුහල පිහිටා තිබෙනවා. මෙම විද්‍යාලයේ තුන ශ්‍රේණියට ගැනීම සඳහා ගුරුවරයෙක් නොමැති බවට චෝදනා කරමින් මව්පියන් මෙම විරෝධතාව සිදු කළා. ඔවුන් වැලිඔය වයිහන්දිය ප්‍රදේශයෙන් මාර්ගය අවහිර කරමින් පැය 4ක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වුණා. ඉවසලා බැරිම තැන තමයි අද මේ විදියට මෙතනට පාරට ඇවිල්ලා මේ ළමයි එක්කලා මේ උගෝසර පවත්වන්න තීරණය කරේ. ඇතවෙන්න ඉස්කෝලේ මේ වෙනකොට තුන ශ්‍රේණියට ගුරුවරයෙක් ඇත්තෙම නැහැ. දැන් ඉස්කෝල පටංගන මාසයක් ගත වෙනවා. නමුත් ළමයි මේ වෙනකම්ම පාසලට ඇවිල්ලා නැහැ. ළමයි ගෙවල් වල තියාගෙන ඉන්නවා. මොකද ඒ ළමයි බාර ගන්න පන්ති බාර ගුරුවරයෙක් නැති නිසා. යුද්ධ කාලෙත් අපේ පාසල් ඉගෙනීම් කටයුතු කරා. මේ දැන් මේ යුද්ධ ඉවර වෙලා දැන් අපේ පාසල් දෙහෙන් ඇවිල්ලා තියෙන ගුරු විගයක් දැන් තියෙන්නේ. ගුරුවරු 14 දෙනයි පන්ති 12ටම ඉන්නේ. ඒකල තමයි මාරු ගණ දෙමළ සර් තමයි ගණන් විෂය උගන්වන්නේ. නමුදෙස ගුරුවරයෙක් නෑ ප්‍රාථමිකෙට. තුනේ පන්තිය වහලා දාලා ඉස්කෝල පටන් ගත්ත දවසේ ඉඳලම. ඉතින් මේ විසඳුමක් දෙන්න කියලා තමයි බලධාරීන්ගෙන් අපි ඉල්ලන්නේ. ඒ කිහිපයක් මව්පියන් මෙසේ විරෝධතාවයේ නිරත වන අතරතුර මුලිතිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක උමානිදී පූර්ණරාජා මහත්මිය එම ස්ථානයට පැමිණියා. ඒ අනුව අද දිනයේ ඇතාවටු වැව විදුහලේ තුන ශ්‍රේණියට ගුරුවරයෙක් ලබා දෙන බවට වූ පොරොන්දුව මත විරෝධතාව අවසන් කෙරුණා.
හොරණ පොකුණුවිට ප්‍රදේශයේ සිදු වූ රණතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කන්ටේනර් රථයක් චතුරුපදයක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. බණ්ඩාරගම සිට හොරණ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක එම දිශාවෙන්ම කාන්තාවක ගමන්ගත් යතුරුපැදියන් ගැටී සිටි අතර ඇය කන්ටේනර් රථයේ පිටුපස රෝදයකට යට වී අනතුර සිදුව තිබෙනවා. අනතුරින් යතුරුපැදිය පැදවූ එම කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 52 වෘදි පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක්. සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණි හොරණ හදිසි මරණ පරීක්ෂකවරයා මරණ පරීක්ෂණය සිදු කර තිබෙනවා. අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හොරණ මූලික රෝහල වෙත යවා තිබෙනවා. අනතුරට සම්බන්ධ කන්ටේනර් රථයේ රියදුරු එතන මුටගෙන ඇති අතර ඔහු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මීරිකම දියුණුපිටිය ප්‍රධාන මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදු වූ තවත් අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. යුවලක් ගමන්ගත් යතුරුපැදියක් කුඩා නුයි රථයක ගැටී මේ අනතුර සිදුව තිබෙනවා. අනතුරින් මියගොස් ඇත්තේ මීරිගම හල්පී ප්‍රදේශයේ පදිංචි 50 කාන්තාවක්. අනතුරින් බරපතල තුවාල ලැබූ අදාළ කාන්තාවගේ සැමියා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. සිදුවීම සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර මීරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. Level 12 within